සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ CSS වල object fit කියන property එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ CSS වල object position කියන property එක ගැන. ඉතින් මේ තියෙන්නේ මගේ දැනට තියෙන image එක. ඉතින් මම දැනට apply කරලා තියෙන object fit value එක තමයි contain කියන එක. ඉතින් හිතන්න මට මේ මුළු ඒරියා එකම කියන්නේ width එක 400යි height එක 600යි කියන මුළු ඒරියා එකම cover වෙන්න නම් මම දෙන්න ඕනේ ඉතින් මේ මුළු image එකේ ඒරියා එකේ මේ කියන්නේ මගේ width එක 400ක් වෙන height එක 600ක් වෙන ඒරියා එකම image එකෙන් අහන්න නම් මම දෙන්න ඕනේ object fit value එක වෙන්නේ cover. එතකොටනේ ඒරියා එකම cover වෙන්නේ. මේ විදිහට cover එක දුන්නොත් එහෙම ඔන්න ඔහම ඔක apply වෙනවා. දැන් හිතන්න මෙහෙම cover කියන එක දුන්නාට පස්සේ image එකේ මට ඕනේ ඒරියා එක නෙමෙයි නම් display වෙලා තියෙන්නේ. අන්න ඒ වෙලාවට මට පුළුවන් මෙන්න මේ object position කියන property එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ image එක අපි open කරලා බලුවොතින් මෙහෙම මේක image එක. එතකොට මේකේ බලන්න දැන් මේ හරියටම center area එක තමයි display වෙන්නේ. ඔයා හිතන්න මට මෙන්න මේ සුදු පාට චොක්ලට් දෙකයි බ්‍රවුන් කලර් එකයි මෙන්න මේ ටික විතරක් පෙන්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ image එක start වෙන තැන මට display කරගන්න ඕනේ කියලා. අන්න එතකොට අපිට පුළුවන් ඒක object position කියන property එක පාවිච්චි කරලා specify කරගන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම මගේ කෝඩ් එකට යනවා. මෙතන මම දෙන්න ඕනේ object position. ඊට පස්සේ මට දෙන්න තියෙන්නේ x අක්ෂය හරහා සහ y අක්ෂය හරහා මට කොයි sections ද පෙන්වන්න ඕනේ කියන එක percentage value එකක් විදිහට මට මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මට start එකෙන් පෙන්වන්න ඕනේ මුලම ටිකනේ. එතකොට මම දෙනවා මෙතන 10%ක් වගේ දීලා බලමු. ඊට පස්සේ අනිත් පැත්තටත් මම 40ක් විතර දීලා බලනවා. මම නිකන් හිතන ගානක් දීලා බලනවා. මට ඕන නම් මේක හරි ගියේ නැත්නම් change කරගන්න පුළුවන් නේ. ඒ හින්දා මේක refresh කරලා බලනවා. බලන්න අන්න හරි. දැන් මගේ image එකේ මට ඕනේ section එක display වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි මේ object position කියන CSS property එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා හිතන්න මට image එකේ අනික් කෙලවර පෙන්න ගන්න ඕනේ කියලා. එතකොට මට පුළුවන් මෙන්න මේක change කරන්න අපි 100%ක් දීලා බලමු. හරි මේ බලන්න මගේ image එකේ අන්තිම කෙළවර display වුණා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි object position කියන CSS property එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේම තමයි අපිට image එකේ ඕනිම section එකක් මේ විදිහට display කරගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් හිතන්න මෙතන මම y අක්ෂය හරහා change වෙන value එක දුන්නට බලා ගන්න අමාරුයි. මොකද ඒ පැත්තේ මගේ image එක crop වෙලා නැති නිසා. ඉතින් මම කරන්නේ මෙයාගේ height එක චුට්ටක් අඩු කරනවා. height එක මම දෙනවා pixels 300ක් විතර. දැන් මේක save කරලා refresh කරලා බලුවොතින් එහෙම ඔන්න ඔක ඔය විදිහට display වෙනවා. මෙතනදී image එක ගොඩක් ලොකුවට crop වෙලා නැහැ. මොකද මම දුන්න width එකයි height එකයි හොඳට match වෙනවා මගේ original image එකට. ඒ නිසා. ඉතින් මම මේ width එක අඩු කරනවා pixels 200ක් කියලා. නැත්නම් මට එක 300ම දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක refresh කරලා බලුවොතින් එහෙම ඔන්න ඔය විදිහටනේ ඔක display වෙන්නේ. මට පුළුවන් මේකේ height එක තව ටිකක් අඩු කරගන්න. මම දෙනවා 100ක් විතර. හරි. ඔන්න දැන් image එකේ උඩිනුයි යටිනුයි crop වෙලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් ඔයක ඔය ratio එකම තියාගෙන change කරන්න. ඒ කියන්නේ width එක මම 600ක් දෙනවා. ඊට පස්සේ height එක 200ක් දෙනවා. දැන් බලමු මේක කොහොමද change වෙන්නේ කියලා. ඔන්න ඔහොම. දැන් අපිට පුළුවන් දැන් මේ image එකේ top area එක නම් අපිට display කරන්න ඕනේ. ඒක අපිට අර percentage value එකකින් change කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේකෙන් 140 දුන්න එකෙන් මට පුළුවන් මේක 110 වගේ දෙන්න. දැන් මේක refresh කරලා බලුවොතින් මගේ image එකේ උඩ කොටස display වෙනවා. ඒ වගේම තමයි මට පුළුවන් යටම කොටස display වෙන්න නම් මේකත් 100 දෙන්න.
ඔන්න ඔය විදිහට. ඉතින් ඔහොම තමයි අපි මෙන්න මේ object position කියන CSS property එක පාවිච්චි කරගන්නේ. ඉතින් අපි ඒ කතා කරේ CSS වල object position කියන property එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු CSS වල masking ගැන.